අංක 10ට අපි එනවා. ප්‍රශ්න අංක 10. එතකොට මේකේ තියෙනවා මෙහෙම. මේකේ තියෙන්නේ A, E, E, F, C, D. රූපේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AB AC පාදවල මධ්‍ය ලක්ෂණ. AB AC පාදවල මධ්‍ය ලක්ෂණ. ඒ කියන්නේ බෙදෙන සමාන. මධ්‍ය ලක්ෂණ D හා E වේ. BA ට සමාන්තරව C හරහා ඇදී රේඛාව දික්කල DE FED හමු වේ. අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිත ඔප්පු කරනකොට තමයි මේක යොදාගත්තේ නේ මතකනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඔප්පු කරන්නේ. ADE ත්‍රිකෝණයයි CFE ත්‍රිකෝණයයි අංග සමබව පෙන්වන්නද? මේ දෙන්න අංග සමයි කියලා පෙන්වන්න. අපි ගමු පළවෙනි නේ අංග සමයි කියලා පෙන්වන්නද? සමාන්තරයි නේ. මේ ඒකාන්තර කෝණයක් හැදෙනවා මේ කෝණයට මේ කෝණේ සමාන වෙනවා මේ කෝණේ අපිට වෙන ප්‍රතිමුඛ කෝණ නේද එහෙනම් අපි මොකද කරන්නේ ADE ත්‍රිකෝණයේ EFC ත්‍රිකෝණය ඔව් කියන්නේ දුර කෞශාලී දෙකට කරා. එතකොට ඔයා මේ 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 මීටි ඉස්සල සම්බන්ධ වුණානේ ඒ නම්බර් එක දිනවනේ නේද? දැන් මොකද්ද පෙන්න? ඔතන පෙන්නන්නේ මොකද්ද කියන්නකෝ? ඔව්. Enter the classroom ගිය එහෙනම් ඔයා අයින් වෙනවා කියන්නේ ආයි ලොග් අවුට් වෙන්න. ඔයා ලොග් අවුට් වෙන්න. හා ඔන්න මම දැන් ආයි රින් කට් එකක් දෙනවා බලන්න එනවද කියලා. අනේ වා ඒක පෙන්වන්නේ නැද්ද මම අත පැත්තේ ඔයා මේ මම අර නිල් පාටට පෙන්වන්නේ නැද්ද ඒක ඔක මට පොඩ්ඩක් මේ ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න ටක් කල් පොඩ්ඩක් බල හරි බය නැපා මම මේක රෙකෝඩ් කරනවා හරි 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 එතකොට මේකේ අපිට කියනවා ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. ඉතින් හරිනේ අපි අංග සම කරනකොට ඔන්න එනවා දැන් අපිට ලියන්න පුළුවන් AE මෙයාගේ පැත්තෙන් AE සමානයි කාටද? EC ට. හේතුව E E AC හි මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය. ඊට පස්සේ පුතා AE D සමානයි. AED සමානයි FEC ට. FEC ට. හේතුව ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඊළඟට 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 එන්නේ
අපිට පේනවා මං කිව්වේ මොකද ඒකාන්තර කෝණේනේ DAE DAE සමාන වෙනවා ECF ට හේතු වන්න සඳහන් කරනකොට සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ කියලා සඳහන් කරනවා. එතකොට මෙතන එනවා AD ත්‍රිකෝණයේ අංග සමයි කාත් එක්කද EFC ත්‍රිකෝණයේ අවස්ථාව පාදේ කෝණේ පාදේනේ කෝණයයි පාදේ ඔන්නවම ඉන්නවා හරි ලකුණු බෙදීමක් කරොත් මෙතනද එන්නේ ලකුණු 3යි පුතා ලකුණු 3යි අනිවාර්යයෙන්ම මෙතන ඒකාන්තර කෝණ අවස්ථාවට එකක් දීලා තියෙනවා ප්‍රතිමුඛ කෝණ අවස්ථාවට එකක් දීලා තියෙනවා අනිත් එක දීලා තියෙන්නේ කෝකෝපා කියන අවස්ථාව සඳහන් කරනවා ලකුණු 3යි ඔගොල්ලෝ ලකුණු දාගන්න එහෙම කරලා තියෙනවා නේද නේ ඊළඟට ඊළඟ ප්‍රශ්නේ තියෙනවා AF AF DC යාකර ADCF සමාන්තර රාශියක් බවත් ඒ වර්ගඵලයේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව පෙන්වන්නලු. මෙයව යා කරන්න. අපි මෙයව යා කරනවා. මෙයවත් යා කරන්න. දැන් මෙයා සමාන්තර රාශියක් බව අපිට කියන ඔප්පු කරන්න කියලා. මේ මෙයව සමාන්තර රාශියක් කියලා ඔප්පු කරන්න. දැන් අපි ඊළඟ පියවර හිතන්න ඕනේ දැන් ත්‍රිකෝණ අංග සාමියත් එක්ක. ත්‍රිකෝණ අංග සාමියත් එක්කම තමයි පුතා ඊළඟ කොටස හිතන්න ඕනේ. දැන් අපෙන් අහන්නේ මොකද්ද ADCF සමාන්තර රාශියක් බව. ඉතින් යම් චතුරාශියක් සමාන්තර රාශියක් වෙනනම් අවස්ථා තුන හතරයි තියෙන්නේ. සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන, සම්මුඛ පාද සමාන වෙන්න ඕන, විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕන, x සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙන්න ඕන. ඒ කියන්නා වූ ලක්ෂණ හතරෙන් එකක් හරි ඉටු වෙනවා නම් එයාගේ සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර වූ චතුරාශිය සමාන්තර රාශිය. අන්නේ එහෙමනම් ඉතින් අපි දැන් ත්‍රිකෝණ අංග සම කරා. එහෙමනම් මේ පාදයට අනුරූප පාදයේ මෙයානේ මේ දෙන්න සමානයි. ඒ වගේ මේ දෙන්න සමාන්තරයි. අන්න අපි එහෙනම් එනවා දෙවෙනි කොටස. ADCF චතුරාශියේ AD සමානයි CF ට හේතුව ත්‍රිකෝණ අංග සම නිසා. ත්‍රිකෝණ අංග සම නිසා නැත්නම් අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අනුරූප පාද එතකොට තවද AD සමාන්තරයි CF AD සමාන්තරයි CF එක දීලා තියෙන්නේ දී ඇත අපිට දීලා තියෙනවා මේ BA සමාන්තරයි CF කියලා එම නිසා අපි කියනවා ADCF සමාන්තරාශි හේතුව සම්මුඛ පාද යුගලයක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා සමාන සහ සමාන්තර නිසා අකුරු පැහැදිලි නොවුණාට කියනකොට පැහැදිලි ඇති සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා මෙයා සමාන්තරාශියක් කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අපි ගන්න දැන් වර්ගඵලයේ සම්බන්ධයක් නේ. ඒ සමාන්තර රාශියේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන බව. සමාන්තර රාශියේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන බව. දැන් මෙතනටත් මම ලකුණු බෙදාගෙන යන්නම්. මෙතනට ලකුණු 2යි හම්බ වෙන්නේ. මෙතනට ලකුණු 2යි. ඒ තමයි පුතා මෙතන මේ දෙකටම 1යි. මේ හේතුවට 1යි. ලකුණු 2යි යා. දෙකටම එකයි හේතුවට එකයි ඊළඟට අපි එනවා වර්ගඵල සමාන බව පෙන්වන්න වර්ගඵල සමාන බව පෙන්වන්න හදයි වර්ගඵලයේ සමාන වෙන්නේ කොහොමද
මෙහෙම කියන්න පුළුවන්නේ ADE ත්‍රිකෝණයේ වර්ගඵලයයි ECF ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයිනේ. මොකද ඒකට හේතුව අංග ත්‍රිකෝණ අංග සම නිසා. අංග සම ත්‍රිකෝණ නිසා. ත්‍රිකෝණ අංග සම නම් වර්ගඵල සමානයි. හරිනේ. දැන් මම ADE ත්‍රිකෝණයේ වර්ගඵලයට එකතු කරනවා ADEF වර්ගඵලය. ADEC ත්‍රපීසියමේ වර්ගඵලය. මේ ත්‍රපීසියමේ වර්ගඵලය මෙයාට එකතු කරනවා. මෙයාට ECF ත්‍රිකෝණයේ වර්ගඵලයට එකතු කරනවා අර කිව්වා වගේ B AD නෙවෙයි ADC නෙවෙයි නේද BD BDEC BDEC වර්ගඵලය මම එකතු කරනවා. සමාන රාශීන් දෙකකට එකම රාශියක් එකතු කරාම ලැබෙන රාශිය සමානයි. එතන ප්‍රත්‍යක්ෂය. එතකොට මේ දෙන්න එකතු වුණාම හැදෙන්නේ කවුද? ADE ට එකතු වෙනවා BDEC. තනිකර හැදෙන්නේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ දෙන්න එකතු වුණාම මොකද හැදෙන්නේ? මේ කොටසට මෙයා හැදුණා BCFT BCFT වර්ගඵල. එහෙනම් මේ දෙන්න මොකද වෙන්නේ? සමාන වේ. ABC ත්‍රිකෝණයේ වර්ගඵලයයි BCFT ත්‍රිකෝණයේ BDCF වර්ගඵලයයි සමානයි. පැහැදිලි? එතනටත් ලකුණු දෙකයි ලැබෙයි. එතනට දෙකද? ලකුණු තුනක් තියෙනවා. අපි සමාන කරේ අපිට කියන්න පුළුවන් මේක මම එක කියලා ගන්නම් මම දෙකට එනවා දැන් එක දෙවෙනි එක එන්නේ මේ අපිට ගන්න පුළුවන් BD නැත්නම් BC අ මේ පැත්තට ගන්නකෝ ADCF ADCF වර්ගඵලය සමාන වෙනවා ADCF වර්ගඵලය සමාන වෙනවා කාටද BCFD වර්ගඵලයට ඒකට හේතුව මොකක්ද ඒකට හේතුව මේ බලන්න එකම ආධාරකයේ හා එකම සමාන්තර රේඛා යුගලය අතර පවතින සමාන්තරාශවල වර්ගඵලය සමානයි අන්න අපි ලියනවා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටි එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ කියලා ලිව්වා නම් හරි එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටි සමාන්තරාශය. ඒක අපි දෙක කියලා ගන්න. එතකොට BDFC කියන චතුරාශ්‍රයේ වර්ගඵලය ADCF චතුරාශ්‍රයේ වර්ගඵලයට සමානයි. ඒ වගේම BCFD චතුරාශ්‍රයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. මෙතන එකම රාශියට සමාන රාශියින් සමාන වෙනවා. එම නිසා අන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? ADCF ADCF වර්ගඵලයට සමාන වේ. ඔන්න තමයි. පංසල මෙයාට සමාන කරේ, එයා මෙයාට සමානයි නේ. ලකුණු තුනක් එන්නේ ඒක තමයි. ලකුණු තුනක් එනවා මෙතන අංග සමින්ද සමාන බව සඳහන් කරනවාට එකයි මෙයාට සමාන වෙනවාට එකයි අවසානයේ මේ දෙන සමාන බව ලියනවාට එකයි ලකුණු තුනයි මෙතන ලකුණක් නැහැ ආ ඒක බව පෙන්නන්න නෙවෙයි එතකොට දැන් ඕගොල්ලෝ ලකුණු ඔව් 5 3 8ක් රැස් කරලා තියෙනවා කියන්නේ ඕකේ මේ අර එකම ආධාරකයක් මත පිහිටි එකම සමාන්තර ආශ්‍ර අතර තියෙන සමාන්තර ආශ්‍රණයේ වර්ගඵලයෙන් සමාන වෙන්නේ. එතකොට BCFD කියන එක අපි තාම සමාන්තර ආශ්‍රයක් කියලා කිව්වේ නෑ නේද? BCFD BCFD සමාන්තර ආශ්‍රයක් බව සඳහන් කිරීම.
මේක අපිට දීලත් නැති හින්දා සමාන්තර රාශියක් නම් වෙනවා. නමුත් අපි ඒක ඔයා කියන එක හරි, ඒක අපි සඳහන් කරන්න ඕන පුතා, ඒක සඳහන් කරන්න ඕන. මොකද මෙතන මේ මෙයා දීලා නැති හින්දා අපි තොරතුරක් විදිහට එයා දීලා නැහැ කොහෙවත් නේ, අපි ඔප්පු කරෙත් නැහැ. BCFD BCFD සමාන්තර රාශියක් කියන එක මෙතන අපි සඳහන් කිරීම කළ යුතු තමයි. මේක පෙන්වලා දීලා නැති වුණාට මෙතන BCFD අපි ගත්තොත් එහෙම BCFD ගේ BCFD BCFD ගේ අපිට දෙන්න අපි කියන්න ඕන මේ චතුරාශ්‍රයේ අපි කියනවා BD සමානයි CFට. හේතුව තමයි BD සමානයි DA හින්දා. BA DA BD DAට සමාන හින්දා BD සමාන වෙනවා CFට. අපි මේ ඉස්සල මේ DA B CF සමානයි කියලා ගත්තා. ඊට පස්සේ අපි කියන්න ඕන තවද BD සමාන්තරයි CF කියලා. ඒක අපිට දීලා තියෙනවා D ඇත. ඊට පස්සේ අපි කියන්න ඕන එනම් BCFT සමාන්තර රාශියකි කියලා. සමාන්තර රාශිය. මොකද අර බිනුක කිව්වා හරි, මෙතන අපි දැන් මට ඒක මේ මෙතන සමාන්තර රාශිය කියන එක අපිට පැහැදිලිව වුණාට ඒ දේ මෙතන අපේ දත්තේවකත් දත්තේ තොරතුරකවත් දීලත් නැහැ. අනිත් එක අපි කොහෙවත් ඒක ඔප්පු කරෙත් නැහැ නේ, මීට පෙර ඔප්පු කිරීමක් කරෙත් නැහැ. එහෙනම් අපි BDCF සමාන්තර රාශිය බව සඳහන් කළ යුතුමයි. එයි BDCF සමාන්තර රාශිය බව සඳහන් කරන්න ඕන. පිට එක දීලා නැති. හරි. එතකොට තමයි අපිට මෙතන එකම ආධාරකය එකම සමාන්තර රේඛා යුගලය අතර පවතින සමාන්තර රාශි වර්ගඵලයෙන් සමානයි කියලා සලකන්න පුළුවන්. ඊළඟ පියවරේ අපිට කියනවා ADC 90ක් බව පෙන්වන්නලු. ADC කෝණේ 90ක් බව. ඔව්. ADC කෝණේ 90ක් බව. මම මේ ටික මකන්නම්. ADC 90ක් කොහොමද පෙන්වන්නේ? මෙහෙම බෙදන්න පෙන්වන්න පුළුවන් නේ. ADC 90ක්. අපිට ගන්න පුළුවන් 90ක් කියලා. තව තොරතුරක් දීලා තියෙනවා නේ. DEAE සමානයි. මේ දෙන්න සමානයිලු. ඔය දෙන්න සමානයි. DEAE සමානයි. එතන මෙයා මෙයාට සමානයි. අපි මෙතන කොයිකටද x කියලා ගමු. අංශක x කියලා ගමු. එතන මෙයාට x වෙනවා. ඇයි සමාන පාද වලට සමගුණ පොන්ටිකෝ. එතකොට අපිට මේ ආව x කියලා ගන්න බෑ. මේ දෙන්න සමානයි කියලා අපිට විතර කතා කරන්න බෑ. අපි මෙයා y කියලා ගමු. එතකොට මෙයාත් y වෙනවා. මෙයා y වෙනවා. දැන් x ධන y 90යි කියලා බලමු නම් හරි. x ධන y 90. මේ ත්‍රිකෝණයට යමු. ADC ත්‍රිකෝණය අපි සලකනවා. ADC ත්‍රිකෝණය අපි x එකතු කිරීම x එකතු කිරීම y එකතු කිරීම y සමානයි අංශක 180. හරි. x එකතු කිරීම x y y එකතු වුණාම 180. එතකොට මෙතන එනවා 2x මෙතන 2y සමාන 180යි. එතකොට 2 ගුණයක් x ධන y සමාන 180යි. එතකොට x ධන y සමානයි. එම නිසා මොකද වෙන්නේ? ADC සමානයි අංශක 90යි. අපි xy හඳුන්වලා දෙන්න ඕන. මේක තව එන්න ඕන ඉස්සරහට. එන්න ඕන මොහොමද? අපි ගන්නවා ADE සමානයි අංශක x'ද. අපි ගමු EDC. EDC සමානයි අංශක y ලෙස ගනිමු කියලා. එහෙම ගත්තා. එතකොට එම නිසා අපි කියනවා ADE සමානයි DAE සමානයි අංශක x. හේතුව අපි කියන්නේ DE සමානයි AE ඇති. තවද අපි ලියනවා
EDC EDC සමානයි ECD ECD සමානයි Y. ඒකට හේතුව අපි ලියනවා DE සමානයි EC. එතනින් පස්සේ තමයි මෙතනදී. ඔටික ලිව්වට පස්සේ තමයි මෙතනදී එන්නේ ADC ත්‍රිකෝණය කියලා ඔන්න ඔතනට එනවා. මේ ඒ විදිහට තමයි එන්නේ. ආන්සර් 90ක් කියලා දෙන්න. එයා 90යි කියන්නේ මෙයා වෘත්ත චතුරාංශයක් වෙනවානේ. වෘත්ත චතුරාංශයක් වෙනවා මෙයා විෂ්කම්භය වෙනවා. ඒ කියන්නේ කේන්ද්‍රය වෙනවා නේ. ඒ කේන්ද්‍රය මත කියන්න අපිට. කොහොමරි ADC 90යි. ADC මෙයා අනිවාර්යෙන් වෘත්ත චතුරාංශයක් වෙනවා. මෙයා 90යි කියන්නේ මෙයා සමාන්තර රාශියක් කියන්නේ මෙයා 90 වෙනවා. සමුකෝණ පරිපූරක මෙයා වෘත්ත චතුරාංශයක් වෙනවා. වෘත්ත චතුරාංශයක්. දැන් ඕකෙන් තව එහාට මේ ගාන ගෙනියන්න තිබුණා. නේ? තව එහාට ගාන ගෙනියන්න පුළුවන්. ඒ අනුව ADCF වෘත්ත චතුරාංශයක් බව ඔප්පු කරන්න කියලා තේම දෙන්නත් පුළුවන්. මොකද මේ 90යි කියන්නේ මෙතනත් 90 වෙන්න බෑ. සමාන්තර රාශි සමුකෝණ පරිපූරකෙන්නේ. අන්නේ right ඔය විදිහට තමයි මේකේ විසඳුම වෙන්නේ ලකුණු දෙකයි හම්බ වෙන්නේ මොනව කරත් තිබුණා ලකුණු දෙකයි හම්බ වෙන්නේ එක ලකුණක් එනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි 180ට අරගන්නවට අවස්ථාවක් තියෙනවා අනිත් එක එන්නේ ඉතින් මේ සමාන බව මෙන්න මේ කාරණා සඳහන් කරනවා ටිකක් හම්බ වෙනවා ලකුණු දෙකයි හරි තව වෙනස්කම තියෙනවද පැහැදිලිද? අපැහැදිලි නම් කියන්න මම නැවත පැහැදිලි කරන්න. අනිවාර්යෙන් XY හඳුනලා දෙන්න ඕන නේ. ඉස්සලා සමාන්තර රාශියක් කියලා කියන්න ඕන ඒක. අපි මේ එහෙනම් 11 වෙනි ගානට. ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11 ගොඩනැගෙන්නේ ඔබ දන්නවා පරිමාව. නේ? ශේෂ්ඨඵල පරිමාව භාවිතාව. ලබන කතෙන්ද සම්බන්ධ වෙන 2016 පේපර් එක අපි සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කරගෙන යා මේ සෙකන්ඩ් පේපර් එකේ අපි දැන් එනවා 2015 ලකු ගණ මේ ශේෂ්ඨඵල පරිමාව ගැටලුවට මේක කියනවා අරය අරය 21ක් වන ඝන ගෝලාකාර විදුලි ගෝලයක් උනකොට එයින් සර්වසම ඝන සිලින්ඩර ආකාර වීදුරු තැටි 240ක් සාදනු ලබයි. අරේ 21යි ඝන ගෝලාකාර වීදුරු ගෝලයක් උනකොට එයින් සර්වසම ඝන සිලින්ඩර ආකාර වීදුරු තැටි 240ක් සාදනු ලබයි. මෙම ක්‍රියාවලියේදී වීදුරු වල පරිමාව වෙනසක් සිදු නොවන බව උපකල්පනය කරන්න එක් එක් තැටියේ අරය සෙන්ටිමීටර ආර්ද උස ආර් බෙදීම 9 නම් R සමාන 21 බෙදීම ඝනමූල 20 බව පෙන්වා ලබන වගුවසුරෙන් R අගේ දශම ස්ථාන දෙකකට නිවැරදිව සොයන්න. අපි පොඩි දර සටහනකට යමු මේ වගේ එක. 11 වෙනි ප්‍රශ්නේ. මෙමෙ තියෙනවා ගෝලාකාර වීදුරු අරය 21යි. මේ අරය 21යි. මේක දිය කරලා හදනවා සිලින්ඩරාකාර තැටි. එයාගේ වීදුරු ගෝලයේ උනකොට එයින් සර්ව සම ඝන සිලින්ඩරාකාර වීදුරු තැටි 240ක් හදනවා. මේ වගේම 240ක් හදනවා. මෙම ක්‍රියාවලියේ වීදුරු පරිමාව වෙනස් නොවන බව උත්පන්න එක එක් එක් තැටි array R කියන සලකන්න. R උස R බෙදීම 9. මේක එන්නේ උස R බෙදීම 9 කියලා ගන්න. මේ නම් මේ බව ගන්න. පරිමා සමාන කිරීමනේ. පරිමා සමාන කිරීමක් තමයි මෙතන වෙන්නේ. අපි දන්නවා ගෝලයක පරිමාව එන්නේ 3න් 4ක් phi r ඝනය සමාන වෙනවා 240 ගුණයක් 2 phi r වර්ගයේ ඉෂ්ට phi r වර්ගයේ ඉෂ්ට phi r වර්ගයේ ඉෂ්ට තමයි කතාව මෙතන r එක මෙතන r දෙක කියලා ගන්න. සමාන තුනෙන් හතරක් පයි ආර එක ගන්නේ සමානයි 240ක් පයි පයි ආර වත්
පැහැදිලිව පේනවා මේ 5 5 ඉවත් කරන්න පුළුවන් නේ. 5 5 ඉවත් කරන්න පුළුවන්. 4 ඒවා 1යි 4 ඒවා 6යි 60යි. අරකට 27. එතකොට R එක කියන්නේ 21 ගුණ 21 ගුණ 21 බෙදීම 3 සමානයි. 60 ගුණ R මෙතන අපි R කියලා ගන්නෙ නේ අරෙන් R බල 2 ගුණ H කියන්නේ R බෙදීම 9. දැන් අපිට මෙතන බෙදන්න පුළුවන් 3 ව 1යි 3 ව 7යි. නේ? මෙතන බෙදන්න පුළුවන් 3 වරක් 3යි 3 වරක් 20යි. මෙතන එනවා එතකොට දැන් ඝනමූලයේ 20 තියෙන්නේ නේ මෙයා 20 මෙතන 7 තියෙනවා. ඔව්. 7 ගුණ 21 ගුණ 21 මම 3ෙන් ගුණ කරනවා. ඔක්කොම 3ෙන් ගුණ කරනවා. මෙතන 3 සමානයි 20 ගුණ R බල 3. 2 1 3යි. කලබල වෙන්න එපා මේක ගුණ කරන්න උත්සාහ කරන්න යන්න එපා. අපේ අවසාන ගමනත් එක්ක පොඩ්ඩක් කල්පනා කරන්න 21 තියෙන්නේ 21 ඝනමූලයෙන් අයින් වෙලා. එතන 7 වරක් 3 21යි මේ 21 ගුණ 21 ගුණ 21 සමානයි 20යි R බල 3. මෙතන අපිට ගන්න පුළුවන් 21 ේ 3 වෙනි බලය කියලා. දැන් ඔයගොල්ලෝ කලබල වෙලා 21 3 ගුණ 21 පාර 3ක් ගුණ කරන්න ඇති නෑ. 20යි R බල 3 හැමතිස්සෙම ගමනාන්තයත් එක්ක ගලප ගන්න. ගමනාන්තයත් එක්ක ගලප ගන්නේ කොහොමද? R සමානයි 21 බෙදීම ඝනමූල 20 නේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ ඊළඟ පියවර ඔයගොල්ලෝ දකින්න. ඊළඟ පියවර දකින්න. ඒ කියන්නේ R ඝනය සමානයි 21 ේ ඝනය බෙදීම 20 එන්න ඕන. ඔන්න ඕන. Sorry. ඔව් 20. ඕක තමයි එන්න ඕන. ඔබ මෙතනට ආව නම් මෙතනට එන්න පුළුවන්. මේකෙන් ඉදිරි පියවර හිතන්න. එහෙනම් දැන් මෙතනට අපි ඇවිල්ලා නේ. R ඝනය දැන් මම 20 න් බෙදනවා. ඒතර 21 ේ ඝනය බෙදීම 20. එතන ආව. එහෙනම් ඉදිරින් පස්සේ ඊළඟ පියවර මොකක්ද? R ඝනේ 21 ේ ඝනය බෙදීම 20. මේකේ ඝනමූලය ගත්තා. මේකෙත් ඝනමූලය ගත්තා. එතකොට මෙතන R එන්නේ. R සමානයි. මේකෙදි ඝනමූලය අයින් වෙනවා 21 බෙදීම ඝනමූල 20යි. අන්නේ. දැන් ඔයගොල්ලෝ කලබල වෙලා සමහර වෙලාවට කරන්නේ මොකද කරන්නේ? මේව ගුණ කරනවා. මේ ගුණ කරනවා. මේ සමහර ඒවා මේව ගුණ කරලා සුළු කරන්න හදන්නේ. නෑ. එහෙම සුළු කරන්නේ නෑ. සමහර වෙලාවට 5 ට 7 22 දාගෙනත් ඇති සමහර වෙලාවට. 5 එතනින් අයින් වෙනවා. සමහරයි ගුණිතයන් ඉතින් 5 අයින් වෙනවා. සුළු වෙනවා. සුළු පුළුවන් තරම් සරල කරගෙන යන්න. මේ වගේ තැන්වලදී ටක් ගාලා මීටර් වෙන්න ඕන. මෙතන මට ඕනේ 21 එන්න නම් 21 ේ ඝනය තියෙන්න ඕන. 21 ේ ඝනය මෙතන හැදෙනව නේද කියන එක පෙර දැක්මක් තියෙන්න ඕන පුතා. හරි. ඉතින් මෙතනට එනකන් ඔයගොල්ලන්ට ලකුණු පිරිනමනවා 2 4ක්. ලකුණු 4ක් පිරිනමනවා. කොහේද ලකුණු 4ේ? එකක් තමයි පුතා. මෙන්න මේ 3ෙන් 4 මෙන්න මේ ගෝලයේ පරිමාව දක්වනවට එකක් හම්. මෙයාගේ පරිමාව දක්වනවට එකක් හම්බ වෙනවා. පරිමා සමාන කරනකොට එකක් හම්බ වෙනවා. 21 ේ ඝනය 20 න් බෙදෙන බව පෙන්වනකොට එකක් හම්බ වෙනවා. ආදේශය කරනකොටත් එකක් තියෙනවා මෙතන. ලකුණු 5යි. ලකුණු 5ක් ලැබෙනවා. ලකුණු 5ක් ලැබෙනවා. මේක හැබැයි මෙතනදී මතක තියාගන්න මේ එක ලැබෙන්නේ මෙතනට ස්වායත්තව නෙවෙයි. මෙයා ලැබෙන්නේ මෙයත් එක්ක ළමයා මේ ප්‍රකාශනයේ මේ උත්තරේ ලිය වෙලා තියෙනවා. හරි හොඳට බලා ගන්න. ඒකත් එක්ක මෙතන සංගල වරහන දාලා තියෙන මාගේ ස්කීම් එකේ අපි බලනකොට මේ බවත් මෙතන ළමයා සඳහන් කරන්න ඕන මේ පියවර පහු කරලා. එතකොට තමයි මේ ලකුණු එක එන්නේ. කොහොමද ඔබ ලියලා ඇති ඒක? ඔන්න ලෝකප. දැන් ආරී යගේ දශම ස්ථාන දෙකකට නිවැරදිව දෙන්නලු ලබනක වගු භාවිතේ. ආර්හි යගේ දශම ස්ථාන දෙකකට. ඔන්න දැන් මම ලබනක වගු භාවිත කරන්න හද. ආර්හි යගේ දශම ස්ථාන දෙකකට දෙන්න. අපිට දෙන්නේ දැන් මෙතන වෙන් කරලා ගන්න තියෙන්නේ. එය තමයි පුතා R සමානයි
21 බෙදීම ඝනමූල 20 කොහොමයි තියෙන්නේ? තව ගණක අංකණයට අපි යනවා. log r සමානයි මෙතන බෙදීමක් තියෙන්නේ. එතකොට ලබු 21 අඩු කිරීම ඝනමූලයක වමහුතේ 3න් එකක් ලබු 20. ඔන්න ඔහොම එන්නේ. ලබු ගණක සමී ප්‍රකාශනයේ තනි පීවරකට ගන්නවා. 21 කියන්නේ 1 දශම. ඔබේ ලබු ගණක එන්න ඕනේ 3යි 2යි 2යි 2. අඩු කිරීම 3න් 1යි ලබු 20 කියන්නේ පුතා 1.3.1 1.3.1 බින්දු 1.3.2 මෙයාම 3න් බෙදන්න ඕන අපි. කොච්චර දක්ෂ වුණා සමහර වෙලාවට ඔබ වරද්ද ගන්න තැන් මේවා අපිනුත් අතපසු වෙන තැන්. එහෙනම් අපි මෙහෙම බෙදමු. එකට 3 ව නැහැ බින්දුවයි. ඉතුරු 1යි. 3 13. 4 ව 3 12යි. ඉතුරු 1යි. 3 ව 3 9යි. ඉතුරු 1යි. 11ට 3 ව 3 9යි. ඉතුරු 2යි. 20ට 3 ව 6 18යි. ඉතුරු 2යි. ආයි 18යි. කොහොම යන්නේ? 3යි 3යි 6යි 6යි. 3යි 3යි 6යි. එතකොට මෙතන ඔයගොල්ලෝ වටේලා ගන්නත් පුළුවන්. 4යි 3යි 3යි 7 කියලා ගන්නත් පුළුවන් මෙතන වටේලා. මාගේ ස්කීම් එකේ දෙකම තියෙනවා 4.4යි 3යි 3යි 6 නැත්තම් 4.3යි 3යි 7 කියලා දාලා තියෙනවා. 1.32යි 2යි 2කින් අඩු වෙනවා. එතකොට මේ අගය මම දැන් 6 ගත්තොත් 6 ගත්තොත් අඩු කරාම එන්නේ පුතා 6 ගත්තොත් අඩු කරාම එන්නේ 0.8යි 8යි 8යි 6. 7 ගත්තොත් අඩු කරාම එන්නේ ඔබ 7 අරන් තිනවනම් 0.8යි 8යි 8යි 5 තමයි එන්නේ අඩු කරාම. එතකොට මෙතන ප්‍රතිලාභ යොවුවාම r සමානයි anti log වලට අපි යනවා. anti log 0.8යි 8යි 8යි 6 එහෙමත් නැත්නම් anti log 0.8යි 8යි 8යි 5. මෙතනට දෙනවා 7.73යි 7යි 77 3 7 බිඳුවෙන් පූර්ණාංශ 1යි. මෙතනත් එන්නේ 7.7යි 3යි 5. 3යි 5ත් හරි 3යි 6ත් හරි. 5ත් හරි 6ත් හරි දෙන්නම ආසන්නයි මහින්ද. නමුත් අපෙන් අහන්නේ අවසානයේ උත්තරේ දශම ස්ථාන දෙකකට ආසන්න දශම ස්ථාන දෙකකට. එහෙනම් තුන්වෙනි දශම ස්ථානේ දිහා බලන්නේ 7යි 7.74යි. මෙතනත් ආසන්න ගත්තාම 7.74යි තමයි උත්තරේ. ඔය විදිහට 7යි 7යි. ලකුණු වෙන්වීම ඉන්නේ අනිවාර්යම අංකණය තනි පෙළියට මේ වගේ තියෙන්න ඕන එකයි. ඊළඟට එක් ලකු ගණකයක්වත් නිවැරදි නම් ලකුණක් දෙන්නලු. මේ දෙකෙන් එකක් හරි නිවැරදි නම් එක ලකුණක් දෙන්නලු. දෙකම නිවැරදි නම් එකයි. 0.8යි 8යි 6 මේ දෙකෙන් එකක් හරි තියෙනවා නම් එකයි. ඊළඟට 7.7යි 3 7 හරි මේක හරි තියෙනවා නම් එකයි. අවසාන උත්තරේට එකයි. 1 2 3 4 5යි. ලකුණු 5යි. ඉස්සල් එකේ 5යි දැනුත් 5යි. ඒ අනුව ලකුණු 10යි. ඔන්න ඔහමයි. යම්ෝ ගැටලුවක් තියෙනවා නම් අහන්න දරුවෝ. ප්‍රශ්න අංක 11යි. අපිට දැන් එන්න තියෙන්නේ ප්‍රශ්න අංක 12ට. අපි එනවා පුතේ ප්‍රශ්න අංක 12ට. කුලක සම්භාවිතාව 2016 ප්‍රශ්න පත්‍රයේ කුලක සම්භාවිතාව මේකෙත් කල්පනාවෙන් කියවලා බලමු මොකද වෙන්නේ කියලා. මේකෙත් තියෙන තනිකර භාෂාවම තමයි භාෂා හරඹයක් තියෙන්නේ. හරි කල්පනාවෙන් මේක බේරුම් කරගන්න ඕනේ. එතකොට ඔයගලන්ට මේක ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුවක් මත වෙන්නේ නැහැ. අපි ගැටලුවක් තියෙන මෙහෙම ටෙස්ට් හා එක් දින ක්‍රිකට් තරගවල ජනප්‍රියත්වය මැනීමේ සමීක්ෂණයකදී පුද්ගලයින් 50 දෙනෙකු ලබාගත් තොරතුරු වලින් 5 දැක්වෙන දැ අනාවරණය වුණා. 15 දෙනෙක් ටෙස්ට් තරග නරඹා තිබිණි. 15ක් ටෙස්ට් තරග නරඹලා තිබුණා. 13 දෙනෙක් ටෙස්ට් හා එක් දින දෙආකාරයේම තරග නරඹා තිබුණි. 13 දෙනෙක් ටෙස්ට් හා එක් දින. 5 දෙනෙක් එම
මෙම තරංග දෙකින් එකක්වත් එක් ආකාරයකවත් තරංග නරඹා නොතිබිණි. පහත දී ඇති වෙන් වූ උපසටහන පිටපත් කරගෙන දී ඇති තොරතුරු ඇසුරින් එක් එක් ප්‍රදේශයට අයත් අවයව සඳහන් ගණන අදාළ ප්‍රදේශ තුළ දක්වන්න. ඔව් අපිට දීලා තියෙනවා එයාලා වෙන් වූ උපසටහන. දුනුස්සෙනි එක. මෙහෙම. මෙතන ටෙස්ට් මෙතන එක් දින පුතේ 50ක් තමයි මේ සමීක්ෂණයට ලක් වුණේ. 15 දෙනෙක් ටෙස්ට් තරඟ කරපා තිබේ. 15ක් ටෙස්ට් තරඟ. එතනින් කොහෙවත් කියන්නේ නැහැ ඒගොල්ලෝ එක් දින තරඟ නැරඹුවේ නැහැ කියලා. එහෙනම් මේ 15 එන්න ඕන මේ කවය. මේ කවයේ ඡේදනය වෙනකන්. 13 දෙනෙක් ටෙස්ට් සහ එක් දින තරඟ දෙකම. ඒ කියන්නේ 13 මේ ඡේදනයට එන්න. 5 දෙනෙක් මෙම තමයි පහසුයි වගේ නේද? පහ මෙතන. ඔන්න ඔහමයි ඒ. මෙතන ප්‍රමාණය අපි හොයාගන්න තියෙනවා. මේ 15න් 13ක් අඩු කරාම 2යි. ඉතින් මේ ප්‍රදේශ 4 මේකතු 50යි. එතකොට අපිට මෙයාව හොයන්න පුළුවන් 50න් අපි අඩු කරනවා මේ 15යි 5යි එකතුව. එතකොට 50න් අඩු වෙනවා 20ක්. ඒ කියන්නේ 30යි. මෙතන 30යි. එක් දින තරඟ නරඹා තිබූ පිරිස කොපමණද? පළවෙනි ප්‍රශ්නේ. එක් දින තරඟ නරඹා තිබූ පිරිස. ඒ කියන්නේ 13යි 50යි එකතු කරා. ඒ කියන්නේ 68 63යි. ඔබේ උත්තරේ ඉන්න ඕනේ 63යි. ඔව් ඔව් වැරදුනානේ. 30යි 13යි. 30යි 13යි එකතු කරා. මේ 30යි 13යි. 43 එන්න ඕනේ. ඒක නම් 10 වන්දේ දැනුමයි. හැබැයි ඔන්න පොඩ්ඩක් දැන් මේක දීර්ඝ කරනවා. හරි. ඔන්න දැන් කතාන්නේ. දැන් තමයි කතාව. මෙතනට වෙනකන් ළමයාට chance එක දුන්නා. අපි මේකේ ලකුණු වෙන් කරගෙන යමු නේද? එතකොට ලේසියක්. මේකේ ලකුණු වෙන් කරගන්න මෙහෙම. පළවෙනි ලකුණ ලැබෙනවා. මේකේ ලකුණු කරනවා. ඒ කියන්නේ පුතා 13ට 1යි, 15ට 1යි, 5ට 1යි. 30ට 1යි. මෙතන ලකුණු 4ක් වෙනවා. 43ට 2ක් තියෙනවා. හොම්. ලකුණු 5ක් එතනටම ලැබිලා ඉවරයි. මෙතන 3යි, මෙතන 2යි. මේ වගේ පේපර් එකක් මේ සැරේ ආවොත් ඔයගොල්ලෝ මං හිතන්නේ ගොඩේ ගොඩ. රයිට්. 2016. මෙම 50 දෙනාගෙන් ඔන්න දැන් අපේ කතාව දැන් දීර්ඝ වෙන. මෙම 50 දෙනාගෙන් අපි මේක පොඩ්ඩක් මතක් කරමු. මෙම 50 දෙනාගෙන් 33 දෙනෙක් පිරිනිවන් අත. ඔවුන් සියලු දෙනාම එක් දින තරඟ නරඹා තිබුණි. 30 දෙනෙක් පිරිමි. ඒ ඔක්කොම 33. ඒගොල්ලෝ එක් දින තරඟ නරඹා තිබුණි. ඒගොල්ලෝ එක් දින නරඹ නරඹා තිබුණි. තවද පිරිමි 9 දෙනෙක්. ටෙස්ට් තරඟද නරඹා තිබුණි. ආහ. ඒ කියන්නේ අර පිරිමි ඔක්කොම එක් දින තරඟ නරඹලා. පිරිමි ඔක්කොම එක් දින තරඟ නරඹලා. එතකොට මෙහෙම දෙන්නේ. දැන් මේ එක් දින තරඟ. මේ එක් දින තරඟ. ඒතර පිරිමි කුලගේ මෙහෙම දෙයි. මේ පිරිමි. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ ඔක්කොම එක් දින තරඟ නරඹලා තියෙනවා. හැබැයි එක් දින තරඟ නරඹපු නැති අයත් තියෙනවා. එක් දින තරඟ නරඹන්නේ නැති අයත් තියෙනවා පිරිමි. නෑනේ එහෙනම්. එහෙනුනේ පිරිමි කුලකේ ඉන්න ඕනේ එක් දින තරඟ කුලකේ උපකුලකයක් විදියට. මේක ඇතුළට එන්න ඕනේ. නේ? ඒක ඇතුළට එන්න ඕනේ. තව කොටක් කියපු ඉස්සරහට. ඊටදී ඇති වෙන් රූප සටහන නැවත පිටපත් කරගෙන පිරිමි දැක්වෙන උපකුලකය
සුදුසු පරිදි ඒ ඇතුළත් කොට එක් එක් ප්‍රදේශයට අයත් අවයව ගන්න සොයා අදාළ ප්‍රදේශ තුල ඒවා ලියා දක්වන මේක ආයි අඳින්න ඔන්න අපි අඳින 50 වෙනස් වුණේ නැහැ මෙහෙම තියෙනවා මෙතන ටෙස්ට් ටෙස්ට් තරක බලන මෙතන ඉන්න එක් දින තරක බලන අය එක් දින තරක දැන් කතාව පිරිමි කුලක එන්නේ පුතා මෙන්න මෙතනට පුකලක මේ පිරිමි පිරිමි කුලකේ කීයද එතකොට 33යි මේ කට්ටිය 33යි ඒ 33න් 9 දෙනෙක් ටෙස් තරඟත් බලලා තියෙනවා 9යි එතකොට අපිට මෙතන පුරව ගන්න 9යි කියන්නේ 13 ඉන්නේ එතකොට 13න් 9ක් 4යි 24යි මෙතන 30ක් තියෙනවා මේ 30 ඉන්නේ එක් දින තරඟ බලන. එයි එහෙනම් මෙතන 30යි 43ක් වුණානේ මෙතන 43යි. මෙතන 33යි. එහෙනම් මෙතන 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනා කවුද? පිරිමි නොවන එක් දින තරඟ පමණක් බලන කණ්ඩායම. එහෙමද? නෑනේ. මෙතන තාම කියන්න බෑ. හේතුව මෙතන 13ක් ඉන්නවනේ. ආම ඉන්න මෙතන 13. 13යි නම් මෙතන 13න් 9ක් අඩු කරු. 13න් 9ක් අඩු වුණාම මෙතන ඉන්නේ 4යි. 9 4යි 13. මේ 4 එන්නේ නැහැ. මෙතන 4 එන්නේ. 9 4යි 13. එතකොට දැන් බලන්න 33යි 4යි 37යි. 37යි. 37යි 6යි. මෙතන ඉන්නේ 6යි. පිරිමි නොවන එක් දින තරඟ බලන අය ඉන්නේ මෙතන 6යි. මෙතන දැන් මේ ඔක්කොම 15යි. දැනට ඉන්නේ 9යි 4යි 13යි. ඒක වෙනසක් වෙන්නේ නැහැ නේ? දෙතන පැත්තකට වෙන්නේ නැහැ නේ? මෙයා 15ම තමයි. මෙතන පස් දෙනාට කිසිම ප්‍රශ්නයක් වුණෙත් නැහැ. මෙතන තමයි හැදෙන්නේ. ඔන්න ඔහමයි එන්න ඕන නේද පුතා? අවසානයේ අහනවා එක් දින තරඟ නරඹා තිබු ගැහණු කොපමණද? එක් දින තරඟ නරඹා තිබු ගැහණු කොපමණද? එක් දින තරඟ නරඹා තිබු ගැහණු පිරිමි නෝනයි. 6යි 4යි. එක් දින තරඟ පමණක් කියන නෑනේ එක් දින තරඟ නරඹා තිබු ගැහණු ගණන 6 එකතු කිරීම 4යි. ඒ කියන්නේ 10යි. ඒක උත්තරේ ප්‍රශ්නාංක 4. ඔන්න. ඔලිවියටේ. මේකේ එතකොට ලකුණු වෙන් වෙනවා. උපකුලකයක් ලෙස පිරිමි කුලකයේ දක්වනවට මේ උපකුලකයක් ලෙස පිරිමි කුලකයේ දක්වනවට සංඛ්‍යාත්මක අගයන් පැත්තකින් දාමුකෝ මේක උපකුලකයේ නිවැරදිව හඳුනා ගන්නවට 1යි. 4 9 ලකුණු කරනවට මේ 4යි 9 ලකුණු කරනවට 1යි. 24 6 ලකුණු කරනවට 24යි 6 ලකුණු කරනවට 1යි. එතන ලකුණු 3ක් එනවා. අවසානයේ 10 හොයා ගන්නවට 1ක් හම්බ වෙනවා. 10 හොයා ගන්නවට 1ක් හම්බ වෙනවා. කාටරි පැහැදිලි තැනක් තියෙනවද? ගැටුමු තැන්. අර සරල එකේ ඉඳන් පොඩ්ඩක් සංකීර්ණ කරා සංකීර්ණම නෑ අර පිරිමි කුලක ඇතුළට දාගත්ත එක තමයි මෙතන භාෂාව හරියට ඉතින් කුලක ගණන් එක ළඟ කුලක ගැටලු පහක් හයක් විතර හදනකොට මම හිතන්නේ දැන් ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ගණන් හදනවා ඇති කියලා මම විශ්වාස කරනවා මොකද ඔයගොල්ලෝ එවන තරමක් ගැටලු මට ගොඩක් එවනවනේ අර WhatsApp එක පිරෙන්න ගැටලු ඉවලා තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ඒ ගණන් හදනවා එහෙනම් ගැටලු ඔයගොල්ලන්ට මතුවෙනවා කියලා හිතනවා නේද එහෙම නැත්නම් ඉතින් ගැටලු මතු වෙන්නේ නැහැ ගණන් හදන. එහෙමත් හිතෙන්න පුළුවන්. කෙසේ නමුත් අපි අද ලොකු ව්‍යායාමයක් දරුවා. උදේ 5 ඉඳන් දැන් 10 වෙනකම් යම් යම් බාධාවන් ආවා. ඒ කෙසේ වෙතත් අපි 2016 ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පාර්ට් එක තමයි පුතා අවසන් කතා අවසන් කරේ. ඒ තුල අපි විෂය කරුණු මතක් කරගත්තා. ඊළඟ දේ තමයි මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ අද දවසේ පැය දෙකක් වෙන් කරගෙන පුතාලා කරන්න පැය දෙකක් වෙන් කරගෙන කරන්න ඒ පැය දෙකක් වෙන් කරගෙන කරලා තියාගන්න මම ඒකේ සාකච්ඡාවට ගන්නේ නැහැ ඒක මම උත්තර පත්‍රයේ ඔයගලන්ට ලැබෙන සලස්සන WhatsApp පරා ඒතර ඔයගලන්ට මාක් කරගන්න පුළුවන් මාක් කරගන්න පුළුවන් දැන් ඉතින් පොඩ්ඩක් ළඟ ළඟ මේ කතාව යන්න ඕන තව දින මම හිතන්නේ 65ක් වගේ තමයි තියෙන්නේ නේද ඒක ආත්මම ළඟයි දැන් ඉතින් අපි ගොඩක් ක්‍රියාත්මක වෙනවා දැන් ඉතින් 2016 17 18 19 කියන ප්‍රශ්න පත්‍ර කට්ටල වලින්
දාහත බිනුක අපි 17 මම ඔගොල්ලෝ ලව්වා කෙරෙව්වද බිනුක බිනුක ඉන්නවද ඔව් අපි ඊළඟට බලමු ප්‍රශ්න පත්‍ර දැන් ওই 2000 ওই ප්‍රශ්න පත්‍ර කට්ටල හතර අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන අපි 18 19 වගේ මට මතකයි ඔයගලන්ට එක කතා කරා ඊළඟට ප්‍රශ්න පත්‍ර මේ පැවරුමක් හදලා තියෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර පහක් පහක් තියෙනවා ඒකේ අනේ පහ හදන්න ඕන පුතේ අරගෙන හරි ඒකත් ඒගොල්ලෝ කොහොම හරි ඒක අරගෙන ඒ ප්‍රශ්න පත්‍ර හදන්න ඊට පස්සේ අපි සම්බන්ධතර ප්‍රශ්න පත්‍ර වල යම් මට්ටමකට කතා කරලා තියෙනවා ওই විදියට මේ පුළුවන් තරම් ගැටලු හදනව තමයි ගැටලු මතු වෙන්නේ හිතන තරම් යක්ෂයා කලු නෑ කලු කරගන්නත් පුළුවන් බය කරගන්නත් පුළුවන් බය වෙන්නේ සූදානමක් නැති වුණා ඔබට හොඳටම කාලය දිනව ගෙදරින් ඉඳන් ස්වයන් අධ්‍යයන කටයුතු වල යෙදෙමින් ගැටලු තැන් අපිට යොමු කරන්න දෙතුන් සැරයක් අමාරු වෙන ඒවා අපිට යොමු කරන්න ඔබත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න අවශ්‍ය නැහැ අම්මා තාත්තා හැමදාම ඉන්න ඕන ඉන්නේ නැහැ ගුරුවරුත් එහෙමයි ඔගොල්ලෝ ස්වාධීන ගමනක යන්න ඕන ස්වාධීන ගමනක් යන්න ඕන ඒ ස්වාධීන යන ගමනේ හරි වැරද්ද තමයි අපි පෙන්නලා දෙන්නේ ඒකට ඔගොල්ලෝ හැමෝටම ශක්තිය තියෙනවා ශක්තිය තියෙනවා ඒ ශක්තිමත් බව තමන් තුළ තියෙන නිර්මාණශීලී ශක්තිමත් පුද්ගලයාව එළියට ගන්නවා ඒකට ඉතින් නැවත නැවත මං කියන්නේ බලවන්ත සිතුවිලි හිතට ගන්න ඕන හිත තුළ ධනාත්මක සිතුවිලි ඇති වෙන්න ඕන මම මේක හොඳ ජයග්‍රහණයක් ගන්නවා මම හොඳ ප්‍රතිඵලයකින් තමයි මං අවසන් වෙන්නේ මම මෙන්න මේ දේවල් මං ජීවිතේ ළඟා කරගන්නවා මම මෙන්න මේ දේවල් ළඟා කරගන්නවා ඒවා කාටවත් වළක්වන්න බෑ කියලා හොඳ සිතුවිල්ලක් හිත තුළ කාවද්ද ගත්තොත් ඔබේ ගමන ඔබේ යයි නැත්නම් වැනෙන සිතුවිලිත් එක්ක ගියොත් එමෙ ටිකක් අමාරුයි මෙහෙමයි 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 කියලා නෑ මම දැන්ම මේ තීරණය කරන මම උසස් පෙළ මේ විෂයන් වලින් තමයි කරන්නේ මම මගේ කැමැත්ත මගේ ආසාව මගේ කුසලතාවය නිර්මාණශීලී බව තියෙන්නේ මගේ එතන මම මේ විෂයන් වලට කැමති මම එහෙනම් ඒ ඔස්සේ යන්න මම කොයි වගේ මේකේ ප්‍රතිඵලයක් රැස් කර ගන්න ඕනද අනිත් මේ ප්‍රතිඵලය අනාගතයට කොහේද බලපාන්නේ අන්න ඒවා ඒ ගැන ඔබ පිළිබඳ අවබෝධයක් තියෙනවා අපි පන්ති කාමරේ නිතර කතා කරන දේවල් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඔබේ අනාගතයේ වෙනස්කම් කිහිපයක් ඇති කරන සංදිස්ථානයක් ඒ සංදිස්ථානය හරියට සම්පූර්ණ කර ඒ සංදිස්ථානය හරියට පහු කරේ නැත්තම් ආපස්සට ජීවිතයේ යම් තැන්වලදී අපි පසුතැවෙනවා ඒ ප්‍රතිඵලය ගැන හිතලා. ඉතින් ඔබට එහෙම වෙන්න බෑ වෙන එහෙම නොවෙන්න වැඩ කටයුතු කරගන්න ඕනේ. හොඳ කාලයක් ගෙදර තියෙනවා නිදහස් කාලයක් ඒ නිදින් මම කියන්නේ හරියට කළමනාකරණය කරගන්න පුතේ ගත කරන සෑම තත්පරයකටම වටිනාකමක් දෙන්න හොඳ ගැඹුරු නිින්දකට යන්න හොඳ නිින්දක් නිදි මරාගෙන පාඩම් කරන්න එපා මහ බොරු වෙලා අසනීප වෙනවා ශරීරයේ බලන් ඉද්දී මේ දුර්වල වෙනවා මනස දියුර වෙනවා මේක කායික මානසික සමතුලිතතාවයත් එක්ක යන්න ඕන ගමනක් නේද නිසි නිින්දක් තියෙන්න ඕන 11 රාත්‍රියේ 11න් පස්සේ නිදි මරන්න එපා 11 පහ වගේ හොඳ කාලයක හොඳ නිින්දක් එන්න ඕන ඊට පස්සේ ඉතුරු කාලේ අර මං කියන ඉරු උදා වෙලා ඉරු බැස යන කාලය තමයි ඔබ හොඳට ප්‍රයෝජනෙට ගන්න ඕනේ. තමත පාඩම් කරන්න ගණන් හදන්න නිදාස් තැනක් ගෙදර වෙන් කර ගන්න සමහරලාට ගෙවල් වල තියෙන සමහර කාර්ය බහුලත්වයේ සහ අනිකුත් තැන් නංගිල මල්ලිලත් ගෙවල් වල ඉන්නවා. ඒගොල්ලන්ගේ උත් යම් යම් බාධාවන් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ਉਹ දැනුවත් කරන්න ඔවුනුත් ඒ කැපකිරීම කරන්න ඕන. මේක තනි තනියම යන ගමනකුත් නෙමෙයි අම්මා තාත්තා කැප වෙන්න ඕන තමන්ගේ නෑද මේ සහෝදර සහෝදරියෝ තියෙන්න ඕන පුංචි පුංචි කැපකිරීම් කරන්න වෙන ඔබ වෙනුවෙන් ඒ විදිහට මේ මාසය හරි තීරණාත්මකයි නොවැම්බර් දෙසැම්බර් ජනවාරි විභාගේ කොහෙත්ම කල්යන්නේ නෑ ඒක පැහැදිලි කල්යන්නේ නෑ ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය ගැන අපිට පුරෝකථනය කරන්න යන්න ඕනේ නෑ මම කියන්නේ පුරෝකථනය කරන්න ඕනේ අපි ආසන්නයේම තියෙන ප්‍රශ්න පත්‍රයත් එක 2016 17 18 19 ප්‍රශ්න පත්‍රයත් එක්ක ඕගොල්ලන්ට ওই ප්‍රශ්න පත්‍ර කට්ටල ටික ලං කරගත්තාම හොඳ අදහසක් එනවා 2020 ප්‍රශ්න පත්‍රයේ ගැන. ඒ 2020 ප්‍රශ්න පත්‍රයේ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් ওই ප්‍රශ්න පත්‍ර ටික හරියට සමාලෝචනය ස්වයන් විවේචනයක් කරොත් කොහොමද කියලා.
අන්න ඒකයි කෙරෙන්න ඕනේ. අපි ගුරුවරු පෙන්නලා දෙන්න ඕනේ. ඔයගොල්ලෝ ෆස්ට් පේපර් ටික සෙකන්ඩ් පේපර් ගත්තාම ඒවයි පේනවා කොහොමද තියෙන්නේ කියලා. හරි. අන්න ඒ අදහස ඔයගොල්ලන්ගේ හිතට ගන්න ඕන. එහෙනම් අද අපි මෙතන නවත්තනවා. අඟහරුවාද උදේ අපි පුළුවන් අය සම්බන්ධ වෙමු. අඟහරුවාද උදේ 5ට ආයි නැවත මුණ ගැහෙන බලාපොරොත්තු වෙමි. මම නවත්තන්නේ ෆස්ට් එක හදලා තියන්න. ෆස්ට් එකේ මම පේපර් එක දානවා. අද හවස 6න් පස්සේ වෙලාව දෙන්නම් ඔයගොල්ලෝ තව හදන්න. අඟහරුවාද උදේ අපි නැවත මුණ ගැහෙමු. දවස් දෙක කොහොම හරි අඟහරුවාදයි සෙනසුරාදයි තියාගෙන යමු. හරි. ආයි අඟහරුවාද උදේ 5ට ඉස්කෝලේ. හරි. එක එක මේව ඇති. ඉතින් දැන් මට කරන්න දෙයක් නැහැ. ළමයි මෙතන තුන් දිනෙත් සම්බන්ධ වුණත් මම ඒක කරනවා. පුළුවන් තරම් රෙකෝඩ් කරලා ලැබෙන සලස්සන්න. ඒත් අපි සෙකන්ඩ් පේපර්ස් මම තමයි පොඩ්ඩක් කතා කරන්නේ. හරි. එදාට මම අනුමාන ප්‍රශ්න පත්‍රයක් ගැන සාකච්ඡා කරමු. හරි. ඔයාලට එන සුබ දවසක්. නිරෝගීමත් දවසක්. ආයුබෝවන්.